आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सीटीवी प्रधान प्रवृत्ति प्रकाशयै आरंभवन्ने मम उदेशानिडम गेदर प्रथमेन सिरस्तल අයහපත් කාලගුණයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව තව දුරටත් ඉහළට රළපහර පියපුතු බිලිගනි කෑගල්ලේ පස්කන්දක් තවත් පියකු හා පුතෙකු සංගවයි කුරුණෑගල රිදීගම දෙදෙනෙකු මහගලක් බිලිගනි නායන ස්ථාන 115කට අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 3කට රතු නිවේදන ධීවරයින්ටත් රතු නිවේදන අවදානම් ස්ථානවලින් යන්නේ නැති අය බලහත්කාරයෙන් ඉවත් කරන්න සූදානම් මගේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ දේ වෙන්නේ නැත්නම් පරණ කට්ටිය ගේන්න එපා අලුත් කට්ටියක් ගේන්න ජනපති ගෝඨාභය කියයි සිව්වන කොවිඩ් රැල්ලකුත් එන්න බැරි නැහැ පරිස්සම් වෙන්න සෞඛ්‍ය ඇමති කියයි දෛනික රෝගීන් 700 ඉක්මවයි කොවිඩ් නීතිවලට එරෙහිව නව ශ්‍රීලන්තයේ විරෝධතා ලොව පුරා සිරින්ජ හිඟයක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගවයි පාටලීට රහිව ඇමති මහින්දා නන්ද අධිකරණයට යාමට සූදානම් අධිකරණයේදී හමු වෙමු පාටලී අභියෝගය බාරගනි ගුරු සංගම් වලට ඇමති බැසිල් දුන් පොරොන්දුව ගුරුවරුන්ට පාඩ දෙමු මාවනැල්ල උපසභාපතිවරයා අත්අඩංගුවට දුමින්ද නාගමු ඇතුළු පහක් අත්අඩංගුවට ගන්න අධිකරණයේ නියෝග එක රටක් එක නීතියක් අනුර කුමාර පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් ප්‍රශ්න කරයි අගමැතිගේ පිළිතුරට ආණ්ඩු පක්ෂයේ පිරිසකගේ සහය කාබනික පෙන්නා රසායනික ගහන සමහර ගොවීන් රට තුල පවතින ආපදා තත්ත්වය පිළිබඳවයි ප්‍රථමයෙන් අවධානය දෙවෙනිට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයටපත් වූ සංඛ්‍යාව 22 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉතා සෝචනීය ලෙස මිය ගිය පිය පුතු මරණ හතරක්ද වාර්තා වනවා. උපකාරක පන්තියට ගිය පුතා රැගෙන එමින් සිටි පියාද ජල පහරකට හසුව මිය ගිය කේදණිය පුතක් අපට වාර්තා වුණේ කුලියාපිටිය ප්‍රදේශයේ. එවැගේම කෑගල්ල පුස්සල්ල ප්‍රදේශයේදී නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් පිය පුතු දෙදෙනාම ජීවිතක්ෂයටපත් වුණා. කෑගල්ල පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් අතුරුදන්ව සිටි පියපුතු දෙපළ මිය ගොස් තිබෙනවා. අනතුරින් මව දිවි බේරාගෙන ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ නිවසක් මතට ගල් පෙරලීමෙන් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ රළපහරකට හසු වී අතුරුදන්ව සිටි 11 හැවිරිදි දරුවාගේ මృత ශරීරය අද පස්වරු වේ සොයාගැන්නා. අදාළ දරුවා සිය පියා සමග උපකාරක පන්ති අවසන්ව නිවස වෙත පැමිණෙමින් සිටියදී රළපහරට හසුව ගසාගෙන ගොස් තිබුණේ. පියාගේ දේහය අද පෙර ප්‍රුවේ සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එසේම කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පොල් ඇහිඳීමට ගිය පුත්කලෙකු සැඩ පහරකට හසු වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල මූතුකඩුව ප්‍රදේශයේ මාර්ගයේ මතට විශාල මාර්ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය පහක් පමණ ඇන හිට තිබුණා. කුරුණෑගල පොල්ගහවිල ආරුගුඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට පූර්ණ හානි සිදු වී තිබෙනවා. පොල්ගහවිල පන්ලිය ප්‍රදේශයේ නිවසක්ද නායෑමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙතර කළුතර දිස්ත්‍රික්කයට ඇදහැරෙන අධික වර්ෂාපතනයත් සමග අවිත්තව සිට වලල්ලා විට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. ඉහළ කොත්මලේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ. නාවල්පිටිය පූඩළු ඔය ප්‍රධාන මාර්ගයේ රුවන්පුර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද පස්සරුව වෙනතෙක් එන හිට තිබුණා. මැදියම පළාතට ඇදහැරෙන අධික වර්ෂාපතනයත් සමග කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ගල්පින්ගේ අසල මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු අඩාල වුණා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මහනුවර කෑගල්ල කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මාතලේ, රත්නපුර, ගම්පහ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නාය යෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මකයි. ආපදා තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 62000කට අධිකයි. බලපෑමට ලක් වූ මුළු පවුල් සංඛ්‍යාව 10481ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. අවදානම් සහිත ස්ථානවලින් ඉවත්වන ලෙසට දැනුම් දී තිබුණත් එසේ යන්නේ නැති පිරිස බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා. රටේ ජනගහනයෙන් 30%කට වැඩි ප්‍රමාණයක් නායෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව දැන් ගෝලීය අවදානම් දර්ශකයේ 31 වන ස්ථානය දක්වා පැමිණ ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. තවදුරටත් වැසි තත්ත්වයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. විශේෂයෙන් දීවරින්ට රතු නිවේදන නිකුත් කළ බවයි ඔහු ප්‍රකාශ කළේ. දැනට අපි රතු නිවේදන ලබා දුන්නා විශේෂයෙන්ම අපේ දීවර හා නායක ප්‍රජාවට බෙංගාල බොක්කවට ප්‍රදේශයේ දීවර හා නායක කටයුතු වල යෙදෙන්න එපා කියන එක. දිවයින පුරා සුලං තත්වයේද වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු පැවසුවා. ඉදිරි දින කීපය තුළ දිවයින තුල වුණත් සුලං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. මේ වන විට බොහෝ ස්ථානවලට නායෑම් අනතුරු ඇඟවීම් පැහැදිලිව නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා පවසනවා. විශේෂයෙන්ම ඔබ ප්‍රදේශයේ පොළවේ ඇතිවන ඉර්තලීම්, ගැඹුරට පැලීම් මෙහෙම ඇතිවෙනවා නම්, ක්‍රමෙන් නැළවී යන විදුලි කණු, ගස් දුරකථන කණු එහෙම තියෙනවා නම්, ඒ වගේම ගොඩනැගිලි බිම බිත්තිවල ඇතිවන පිපිරුම් හා ඒ වගේ ක්‍රමෙන් වර්ධනය වෙනවා නම්, ඒ වගේම ජල උල්පත් එකපාර ඇතිවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඒවා තමයි නායාමක පූර්ව ලක්ෂණ කියන්නේ. ඉතින් මේ පූර්ව ලක්ෂණ පහළන ගමන්ම වර්ෂාපතනයත් එක්ක එම ස්ථානයෙන් අයින් වෙන්න කියලා අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වැසි තත්වයේ අඩුව හොත් සමහර ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ජල ගැලීම්ද බැස යනු ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීෂ්වර මහතා පවසනවා. දෙදරු ජලාශයෙන් පහළ දෙදරු යාවට හලාවත දක්වා වූ ප්‍රදේශවල දැනට පවතින සුළු ගං වතුර තත්ත්වය තවදුරටත් ලෙස ඉහළයා හැකි. මල්ලතෝය ද්‍රෝණී විශේෂයෙන්ම මන්නාරම ප්‍රදේශයේ වෙංගඩ චෙඩ්ඩිකුලම්, මඩු, මූසාලේ සහ නැනන්ඩාන් කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මේ වන විට ගං අතුරු තත්ත්වයකට පත් වී නැතත් මල්ලතෝය ධාරා ජල ගලණය අධික තත්ත්වයකට පත් වී ඇති නිසා ඉදිරි කාලය තුළ යම සුළු ගං අතුරු තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. අනෙකුත් සියලුම ප්‍රදේශවල පවතින ගං අතුරු තත්ත්වය ක්‍රමයෙන් බැස යමින් පවතිනවා. ඉදිරි කාලය තුළ වර්ෂා තත්ත්වයේ සැලකිතු වර්ධනයක් සිදු නොවුනොත් අනෙකුත් සියලුම ගංගා ද්‍රෝණි සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට සඳහන් කරන්න කැමැති. අවදානම් ස්ථානවලින් ඉවත්වන්නේ නැති පුද්ගලයින්ව බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා. අපි මින් ඉදිරියේදී ඒවනු අපරීක්ෂාකාරීව අපි කියන උපදෙස් අනුව කටයුතු නොකරන සහ අනවශ්‍යයෙන් කැලෑවලට ගිහිලා විනෝද වෙන්න යන කට්ටිය, ඒ වගේ අතරමං උනායි කියලා හිරවන කට්ටිය සම්බන්ධව අපි නීති අනුකූල කටයුතු කිරීමටත් මින් ඉදිරියේදී කටයුතු කරනවා. ඊට අමතරව නායායම් සම්බන්ධ රතු නිවේදන නිකුත් කළ තියේදී ඉවත් වෙන්නේ නැති කණ්ඩායම් ඉන්නවා නම් ඉතාමත් පැහැදිලිවම අපි පොලිස්පතිතුමාටත් මේ සම්බන්ධ දැනුවත් කළා තියෙනවා. අවවාද පිළිගන්නේ නම් ඉවත් නොවන්නේ නම් දේශපතිවරුන්
තමන්ට බලය පවරලා තියෙනවා අධිකර ජනාධිපතිතුමා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා අනිවාර්යයෙන්ම පොලිසිය යොදවලා උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා ජනතාවට දෙන්න තියෙන අවසාන පණිවිඩය තමයි කරුණා කරලා ලබා දී තියෙන උපදෙස් අනුව කටයුතු කරන්න මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ රටේ ජනගහණයෙන් 138ක් පමණ නායෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන බවයි 2017 ලෝක කාලගුණක අවදානම් දර්ශකයේ මගින් ශ්‍රී ලංකාව ආපදාවල් ලක්වීමේ තත්ත්වය පිළිබඳව තිබුණ 109 වෙනි ස්ථානෙට මේ වෙන විට ඒක 2017 ඉඳලා 19 වෙනකොට ඒක 31 වෙනි ස්ථානෙට අවදානම් තත්ත්වයට පත් වෙලා ගියල ඒක ඉච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි මේ රටේ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවලදී 30%කට වැඩි ප්‍රමාණයක් නායෑමේ අවදානමට ලක් වෙන ප්‍රදේශවල ජීවත් වෙන බව දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඉඩම් ප්‍රමාණයන් වලින් බලන කොට 120ත් 30ත් අතර ප්‍රමාණයක් අවදානම් සහිත ප්‍රදේශවල තමයි තිබෙන්නේ නායෑමේ අවදානමට ලක් වෙන ප්‍රදේශවල. ඒ නිසා තමයි දැන් දිනපතා අපිට මේ වගේ වර්ෂාවක් පතිත වෙන විට නායෑම් මියෑම් වාර්තා මගේ ආණ්ඩුවෙන් උනත් අපේක්ෂා කරන දේ ලැබෙන්නේ නැතිනම් ආයේ පරණය උපත් කරගන්න එපා. අලුත් පිරිසක් පත් කරගන්න යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 2021 විද්‍යා දිනයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අපි දැක්කා කෝවිඩ් වසංගතය තියෙන කාලේ අවුරුදු දෙකක් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාසල් වහලා තිබුණේ. අධ්‍යාපන ලේකම්තුමාටත් කිව්වා ඉක්මනින්ම මේ පාසල් අරින්න නව සාමාන්‍යකරණේ. ඉතින් අපි ලැජ්ජයි නව සාමාන්‍යකරණේ කියලා කිව්වම මොකද්ද කරන්නේ? ගිහිල්ලා පෙළපාලි තියෙනවා. එහෙම නැත්නම් රැස්වීම් තියෙනවා. මේව දවශ්‍ය නව සාමාන්‍යකරණ යටතේ. අපි අධ්‍යාපනය මේව ආරම්භ කිරීම. දැන් මේ වගේ උද්ඝෝෂණ හැමතැනම තියලා මේ රැස්වීම් මිනිස්සු ගෙනල්ලා තියලා විශාල වෙන්නේ නැවතත් මේ කෝවිඩ් වසංගතය වැඩි වෙන්න පුළුවන්. එතකොට ආපහු පාසල් වහන්න වෙනවා. ආපහු රට වහන්න වෙනවා. ආපහු ආර්ථිකය වහන්නට වෙනවා. ඇයි අපි මේව ගැන හිතන්නේ නැත්තේ? විරුද්ධ පක්ෂයක් වුණත් මේව ගැන හිතන්නට ඕනේ. දැන් අවුරුදු දෙකයි ගිය අවුරුදු පහක් පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතෙන්ටපත් උනේ. හැබැයි ඒ අවුරුදු දෙකකට පස්සේ ඇවිල්ලා අද කිසිම බලයක් තිබුණු නැති අය වගේ කතා කරනවා. මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනේ ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරුණුණ ඔබ බලාපොරොත්තු වුණු දේ ඉටු නොකරොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ කොහොමද කරන්නේ කියලා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම ලබා දීම සම්බන්ධයෙන් කඩයිම් සාකච්ඡාවක් අද පැවැත්ුණා. ගුරු සංගම් නියෝජිතයින් අගමැති සහ මුදල් ඇමැති හමුව මෙම සාකච්ඡාව පවත්වා තිබුණා. වැටුප් විෂමතාවයන්ගෙන් 3/1ක් එකවර ගෙවීමට මෙහිදී රජය පොරොන්දු වී තිබෙනවා. කෙසේ වෙතත් වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කරන්නේ අද පැවති සාකච්ඡා සැලසුම් සහගත රංගනයක් බවයි. ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහතුරුන් හමු වී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී වැටුප් විෂමතාවයන්ගෙන් 3/1 කොටසක් එකවර ගෙවීමට මෙහිදී එකඟ වූ බවයි මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. හැබැයි අපි අරගලේ අතහැරියේ නෑ. අපි අරගලේ නව මාදිලියන් වලට කැඳෙව්වා. මේ සාකච්ඡාව ඉතාම හොඳින් සැලසුම් කරන ලද රංගනයක් ආණ්ඩුවේ ගුරු සංගමේ නායිකාව යම් යෝජනාවලියක් ගිහිල්ලා අගමැතිතුමාට පිළිගන්වලා එම යෝජනාවලියේ මේ දින 120 පුරාවටම ඊයේ දවසෙත් අර පදනම් ආයතනයේ තිබිච්ච ඒගොල්ලන්ගේ සමුළුවේදී මොනවද කිව්වේ ජෝසප් ස්ටාලින් මහින්ද ජයසිංහ අපිව පතුරු ඇරියා සුබෝධනී වාර්තාව මත සම්පූර්ණ වැටුප් විෂමතාවය විසඳ යුතුයි කනගාටුයි කියන්නේ අද රඟ දැක්වේ බරපතල නාට්‍යයක් ඇමති අනුකමිටුව ප්‍රකාශ කරලා දෙන කාල රාමුවට අනුව ඒ විසඳුම ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට කියලා තියෙන්නේ අපිට පිටන තට්ටු කරත් එකයි අපි හත ගෑවත් එකයි අපේ අරගලේ අපි ඉස්සරහට යනවා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ පැවසුවේ කිසිම රජයක් සිදු නොකළ ප්‍රතිහාරයක් වර්තමාන රජය මෙම තීන්දුව හරහා සිදු කර ඇති බවයි සියලු දෙනාගේම එකඟතාවය මේ සඳහා ලැබුණා අයිත් එළියට ඇවිල්ලා එක එක බොරු කියන්න බෑ සියලු දෙනාම ඒක ස්තුතිත් කළා සමහර වෘත්තීය සමිති ඒක නිසා කිසිම රජයක් නොකරන විදිය විශාල ප්‍රතිහාරයක් පාලවගේ අධ්‍යාපනයට 24 අවුරුද්දක් තිබුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දුන්නා මේ අතර ගුරු විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමකට අදාළ චෝදනා එල්ලව සිටි මාවනෙල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ තවත් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
වගවන්ට අවශ්‍ය කාබනික පොහොර සහ දියර පොහොර බෙදා දීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. නමුත් පූර්ණ වශයෙන් කාබනික පොහොර පිළිබඳ විශ්වාසය තබන්නට ගොවි ජනතාව සූදානම් නැති බව රට පුරා විරෝධතා වලින් පැහැදිලි වෙනවා. උහන මායදුන්න ප්‍රදේශයේ ගොවීන් රසායනික උහන මායදුන්න ප්‍රදේශයේ ගොවීන් රජෙන් ලබා දෙන පොහොර ලබා ගන්නා අතරතුර රසායනික පොහොරද සිය වගවන්ට යොදන ආකාරයක් දැකගත හැකි වුණා. උහන මායදුන්න ප්‍රදේශයේ ගොවි ජනතාවට ආනයනික දියර පොහොර සහ කාබනික පොහොර බෙදා දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. කාබනික පොහොර ලබාගත් ගොවීන් රසායනික පොහොර යොදමින් වගා කටයුතු කරන ආකාරයද අද මායදුන්න ප්‍රදේශයේදී දැකගත හැකි වුණා. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ඇතැම් ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතයට යොමු වීම අගය කළ යුතු බවයි. ඒ කාබනික පොහොරව අපිට ප්‍රතිඵලයක් තියනවා මේ කුඹුරු වැඩ කරන්න. මේ තියෙන වැඩ කරපු කුඹුරු අපි. අනිවාර්යෙන් ජනාධිපතිතුමාගේ ගෙනියන වැඩපිළිවෙලින් අපිට වැඩේ කරන්න පුළුවන්. නවත්තන්න එපා මේ වැඩපිළිවෙල. නැවතුවොත් අපේ දරුවෝ ටික අනාගතේ ගන්න දෙයක් නැති වෙනවා අපිට. පොළොන්නරුව මීගස්වැව ගොවීන්ද මහත් අභියෝග මැද්දේ වීවගාව ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර සහ රසායනික පොහොර 50% බැගින් ලබා දීමට කටයුතු කරන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ. අපි ඉල්ලන්නේ අපිට පොහොර භාගයට භාගයක් හරි අපිට මේක හුරු වෙනකන් අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. රජයෙන් කියනවනේ මේ පාඩුනොත් වන්දි ගෙවනවා කියලා. ගෙවයි ගෙවයි. ඔයිතෙනින් ගන්න ආදායම ගෙවන්න පුළුවන්. එහෙම නම් ඉතින් ලක්ෂ දෙකක් තුනක් දෙන්න ඕන. ඊළඟට අය මාස් කන්නක් එනකම්ම කන්දේ වී ටිකයි වෙන රැකියාවක් නැහැනේ අපට. අපි ඒ ගන්න ආදායමෙන් තමයි අවුරුද්දක්ම ජීවත් වෙන්නේ. හිනිදුම ප්‍රදේශයේ ගොවි මහතෙකු ගොවීන්ට මුහුණ පාන්නට සිදු ඇති තත්ත්වය කවියට නැගුවේ මේ අයුරින්. දත නිසි කලත ලැබෙනුයේ නිති ලෙස පොර නැස නිති වෙලාවට ලැබුණුයේ දියදාර කටයුතු කරන්නේ රජෙන් රජයන් අවිචාර අද ගොවියට හිමි වී ඇත මහා පාර. මේ අතර පොහොර නැව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි. රජයෙන් ඒ නැවේ තියෙන ඒ පොහොර තොගය ගොඩ බාන්න ඉඩ දුන්නේ නැහැ. ඒක තහනම් කළා. ඉතින් ඒක ගොඩ බිමට එන්නෙත් නැහැ. ඒක නැවේ තියෙන්නේ. නැව දවස් කීපයකින් ආපහු යයි. වෙන නැවක් ඇවිල්ලා අපේ පේනතෙක් මානෙට ඇවිල්ලා ඒ ගාපු පොහොර තොගේ බාලා ගියේ නැහැ කියන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණෝක මහතාට එරෙහිව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අවශ්‍ය හොත් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට උවද යාමට තමන් සූදානම් බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මේ අතර පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා අද පැවසුවේ මහින්දානන්ද ඇමතිවරයා අධිකරණයේදී මුණ ගැසීමට සූදානම් බවයි. ශ්‍රී ලංකාවට නැනෝ යූරියා පොහොර ගෙන්වීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. නැනෝ යූරියා කෙලියෙන් විතර හොරකම් කරන ගාන කෝටි 800ක්. ඒ අනුව මෙම ප්‍රකාශයෙන් තමා අගතියට පත් වූ බව පවසමින් අද දින මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. පැමිණිල්ල සිදු කිරීමේ නනතුරුව අදහස් දක්වූ අමාත්‍යවරයා අපි මුලින්ම පාචර් රණවක මන්ත්‍රීතුමාට කියන්න ඕනේ අපි ඉන්දියාවෙන් කිසිම යූරියා නැනෝ පොහොරක් ආනයනය කරලා නැහැ. අපි ගෙන්නන්නේ යූරියා නයිට්‍රජන් පොහොරක්. මම පාචර් රණවක මන්ත්‍රීතුමාට කිව්වේ මහින්දානන්ද අලුත්ගමගේ මේකට සම්බන්ධයි කියලා. අබමල් රේණුවක සාක්ෂියක් තියෙනවා නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකට තොරතුරු දෙන්න බැරි වුණොත් පාචර් රණවක මන්ත්‍රීතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම කිව්වේ. ඒලා අපි නැනෝ යූරියා ගේන්නේ නැහැ. අපි ගෙනෙන්නේ නැනෝ නයිට්‍රජන් පොහොරක්. අඩුගානේ පාච රණවක මහත්තයා හරියට කොළ ටික කියවලා නැහැ. මේ සම්බන්ධයෙන් අද පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයාද ප්‍රතිචාර දක්වුවා. මහින්දානන්ද අලුත්ගමගේ මොහු යනවා රහස් පොලිසියට. මේ මාධ්‍ය සංදර්ශනය ඉන්දියාවේ IFF CEO නැමැති ආයතනයේ වෙබ් අඩවියට යන ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන දේ තමයි එහෙ කොහෙවත් මේ නැනෝ නයිට්‍රජන් කියලා දෙයක් නැහැ, තියෙන්නේ නැනෝ යූරියා. 18 වෙනිදා කැබිනට් පත්‍රිකාව දානවා, 19 වෙනිදා එහි අනුමත වෙච්ච ඒ කැබිනට් තීන්දුව ලේකම්වරයාට යනවා. එතකොට ලංකාවට බඩු ඇවිල්ලත් ඉවරයි. ඉතින් කාටත් පැහැදිලි මේක කලින් ඉඳන් දාපු ඩීල් එකක්. මේ වංචාවට මොවුන් වගකිව යුතුයි. මම මහින්දානන්ද මහත්තයාට කියනවා උසාවියේදී
අපි හමු වෙමු ඇමතිතුමා අපි එතකොට බලාගමු කවුද මේ වංචාව කළේ කියන එක පිළිබඳ සියලු දත්ත ලේඛන අපි ඉදිරිපත් කරනවා මේක නැනෝ යූරියා මිසක් වෙන දෙයක් නෙවෙයි යූරියා වල නයිට්‍රජන් තිබෙන බව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කරපු සියලුම දෙනා දන්නවා ඔබ නොදන්නාට මේ රටේ ජනතාව දන්නවා एक रोटक एक नीतियक संदहा जनाधिपति कार्यसाधक बलकाय पत्कल आकार्य पिलिबंदव अनुर कुमार दिसानायक महता अद पार्लिमेंतुयेदी अग्रामाधिपतिवरयागेन प्रश्न कला එක් රටක් හෝ එක් නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරනු ලැබීමට හේතුව කවරේද? එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සාමාජිකයා පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද? ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් මතවාදයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ආවේනික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා जाति विधायक सभा पत्कला दूषण मर्दन पत्कला මන්ත්‍රී ඉඳන් දේශපාලඥයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති චෝදනා ඉදිරිපත් කළා. එතකොට ඒ කොමිටු වලට පත් කළ ඔබතුමාගේ සූසුකම් ගැන අපේ හුවේ නැහැ නේ. අපේ රටේ නීති හා සාමයේ පිළිපද අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනවන රටට මොකක් වෙයිද? දූෂණ විරෝධී කමිටුවක හෝ මේ ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනක් නැහැ. යුගදානාවේ බලාගාරයේ 140ක කොටස් ඇමරිකානු නිව් ෆෝටර්ස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත්ද ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ලෑස්ති මම නෑ ස්ථාවර නියෝග අනු අගමැතිතුමා උත්තර දෙන්න ඕන ස්ථාවර නියෝග අනු ඔයලා මේ පැත්තේ ඉන්නකොට මේ අගමැතිතුමාත් නැගිටලා හොඩින්ද සම්ප්‍රදාය හැදෙන්නේ එහෙමයි මේ 38 2 යටතේ മന്ത്രിවරයෙකුට උත්තරේ දෙන්න පුළුවන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම කියලා විශේෂ එකක් තියලා අමාත්‍යරු උත්තර දෙන්න අගමැතිතුමාගේ මේ മന്ത്രിවරු ඉල්ලීමක් කරනවා නම් එහෙම එකක් නෑ ස්කීම් මේකේ පොත දැකලා නැතිව මේ කතා කරන්නේ මේ කිසුමාරා කිසුදු සමාගමට LNG සැපයීම සම්බන්ධ ඒක අධිකාරයක් ලබා දී නොමැති බව මම කියන්න කැමතියි. අගමැතිතුමා දුන්නා නම් කෙලින් අවංක උත්තරයක් දෙන්න මේ බොරු උත්තරයක් දුන්නේ. ඔබතුමා මේ සභාවට මේ ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්න බක්කින් බාර ගන්නවද? කවදද දෙන්නේ? කවදද? ලබන සතියේ දෙන්න පුළුවන්. කක්කෝ ඊට වැඩි කියන කාරණේ කියන මට ඒක පැහැදිලි කරන්න කරු කතා. අවසර දීලා තියෙන්නේ ප්‍රශ්න දෙකක් අහන්න කියලා. 225ම ප්‍රශ්න අහන්න පටන් ගත්තොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ඔබතුමාගේ හිතේ ලේකම්තුමේ හිතේ තියෙන පොතට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැතිනම් සිව්වන කොවිඩ් රැල්ලක් පැමිණිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. දෛනික කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 718ක් ලෙසයි. දේශීයව හඳුනාගත් පුද්ගලින් 717 දෙනෙකු හා විදේශගතව සිට පැමිණි එක් අයෙකු ආසාදිතයින් අතරට ඇතුළත්. මාතර හක්මන ප්‍රදේශයේ මල්වර උත්සවයකට සහභාගී වූ පුද්ගලින් 17 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සිදුකල අහඹු PCR පරීක්ෂණ අතරින් මෙම ආසාදිතයින් සුවගත් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර නිරෝධායන උපදේශවලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දු කෝවිලක වාර්ෂික ආගමික උත්සවයක් අද දින පැවැතුණා. මෙලෙස රෝගීන් වැඩිවීමත් සමග සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළහොත් දෙසැම්බරයේ රට වසා දැමීමට සිදුවේ හැකි බවයි රිජ්වේ ආර්යා ලමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේ සූරිය මහතා ප්‍රකාශ කළේ. රටපුරාම මේ කොරෝනා උවදුර තවදුරටත් පැතිරිලා දෙසැම්බර් මාසයේ වෙන විට නැවත වරක් මේ සංචාරණ සීමාවලට ගිහිල්ලා රට වසා තැබීමේ තත්ත්වයකට පත් වීමේ අවධානමක් තියෙනවා. වගකීමෙන් යුතුව කටයුතු කරේ නැත්නම් මෙවැනි ඉරණමකට මුහුණ පෑම ජනතාවට ලැබෙන පීඩනය අධික වීම වැළැක්වීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ. මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් සිවුණු කොවිඩ් රැල්ලක් පැමිණිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. රජයත් හැරීලා අපිට කරන්න පුළුවන් සියලු දේ අපි කරලා තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්නයි කියලා. දැන් ඒ ප්‍රමාණය අනුව තමයි මේ ව්‍යාප්තිය සහ මේ පාලනය සිද්ධ වෙන්නේ. මොකද රජයක් හැටියට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග කරලා තියෙනවා මේ වෙනකොට පාලනය කරන්න. ජනතාව තාමත් මායාචනාත්මක ඉල්ලා සිටිනවා උන්ට මේ සම්බන්ධව උන්ගේ දායකත්වයක් අපිට ලබා දෙන්න මේ අමාත්‍ය
සම්බන්ධ තත්ත්වය රටෙන් තුරන් කරා. මේ රටේ රෙල්ල භාගයට ඇවිල්ලා කියලා කිව්වා. නෑ එහෙමම නෑ. ඒක මේ බය ගැන්වීමක් කරන්නේ. නමුත් එන්න බැරි නැත්තේ නෑ. විසය විස ලෝක කුසලානේ පළමු අවසන් පූර්ව තරගය ආරම්භ වීමට නියමිතයි. අප සූදානම් දැන් ඒ සඳහා වන අවස්ථාව ලබා දෙන්නට. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.